सारल गुरु नाव दहां मग बुद्ध धर्म मोंटेसोरी श्रव्य दृश्य धर्म देशना माला हाय समते सत्य एक दवसक मम्मगे हितवत उगत महात्म्यं समग्र कथा क्रमें सिचिए देखी हुआ लंकावे बहु बौद्धयन दहां दनुमातिन इन्ने मोंटेसोरी किया ඒ මහතා ගත් කටටම කීවා මොන්ටිසෝරියත් නෑ කියලා. ඉතින් මම හිතුවා මේ දහම් මොන්ටිසෝරිය පටන් ගන්න ඕනේ කියලා. මේ දහම් මොන්ටිසෝරිය ඕනෑම වැඩිහිටියෙකුට ඕනෑම උගතෙකුට විවෘතයි. අපට ධර්මයේ කියලා දුන් අපවත් වී වදාළ පරම පූජනීය රේරුකාණී චන්දවිමල මහනාහිමියන්ට ගෞරවණීය උපහාරයක් වේවා. भगवान से प्रार्थना करन बोधिये की नमा महानिवान सपले बीवा सामुदे सत्य काम लोके रूप लोके अरूप लोके किन लोक तुनेम रूप वेदना संज्ञा संस्कार विज्ञान किन उपादान स्कंद अनित्य उबैविन नैवत नैवत बिंदि बिंदि यनो एत අලුත් අලුත් උපාදාන ස්කන්ධ නැවත නැවත පහළ වෙලා මේ දුක් ස්කන්ධය නොසිඳී පවතිනවා. කොතරම් නිරුද්ධ වුණත් නැවත නැවත මේ ස්කන්ධය පහළ වීම අහේතුකව සිදුවෙ හැකි දෙයක් නෙවෙයි. ඒට යම් කිසි හේතුවක් තිබිය යුතුය. මේ දුක් ස්කන්ධයේ පහළ වීම ගැන लोके नोएक देना नोएक हेतु कियो बुद्धरजानन वहांसे देशनाकले मेम खतमंच बिक्कवे दुख सामुदयं अर्य सच्चं यायं तन्हा पोनो भविका नंदिराग सागता तत्र तत्रा विनंदनी सेयतिदं काम तन्हा भव तन्हा विभव तन्हा इदं उच्यते बिक्कवे दुख सामुदयं अर्य सच्चं महाने दुख सामुदयारि सत्य कुमार पुनर्भवे अतिकर आस्वादेन एलेन ईतन सतुटिन पिलिगन्नाव यम एतन्हावक् एद्द एयै एनम् काम तन्हा भव तन्हा विभव तन्हा तन्हाव कियन्ने मनुष्य दिव्य ब्रह्मादि सत्वयन् वशेन पेरिन उपादान स्कंदयन् केरेहि हा रन् रिदी मुतुमणि आहार वस्त्रादि बाहिर रूपयन् केरेहिद एवा हुंदै ओनै किया पवत्ना आशावै मागे एस मागे कान मागे दिव मागे केस मांगे हिसय मांगे आतय मांगे सप मांगे सीय मांगे नुअन मांगे मैत्रिय मांगे करुणा मांगे वीर्य मांगे जीवित अनुन तमागे स्कंदयन के ही बलवत्व पावतिन आत्म तृष्णावय तमन लोके सिचिन्नट ओनै यन आसाव वेसकिरी वलहि वेसन पन्वागे पटन दिव्य ब्रह्म सैम पुतर्जन सत्य को किरेम अतिशय बलवत्व पावतिन तन्हाव अतिवेन्ने विविधाकार यम वस्तु नतिवीमे रिदुम मुलिन ईट वडा रिदुमक अमुदरुवन नतिवीमेन अतिवे ඊට වඩා ඍදුම ශරීර අවයවයක් නැතිවීමේදී ඇතිවේ. ඒටද වඩා මහත් සිත් ඍදුම තමන් සම්පූර්ණයෙන් නැසෙන්ට යන දුටුවොත් ඇතිවේ. මේ ආකාරයෙන් තණ්හා විවිධාකාර. මෙසේ බැලීමෙන් තමාගේ ස්කන්ධ පංචකයම ආත්ම වශයෙන්ගෙන උපදන තෘෂ්ණාව अंक एकाई तमागी स्कंद अवयवयान जन पवत्ना तृष्णाव
අංක දෙක. අමුදරුවාදීන්ගෙන පවත්නා තෘෂ්ණාව අංක තුනක්. බාහිර වස්තු තෘෂ්ණාව අංක හතරයි. තෘෂ්ණාව උපදින්නේ මේ ආකාරයෙන්. ගින්නෙහි දුම ඇති කරන ස්වභාවය ඇතු වාසේ ස්කන්ධයන්හි තෘෂ්ණාව උපදින ස්වභාවයක් ඇත. ඒ සත්‍යයේ වර්ථකින් සිදුවන දෙයක් නොවේ. ඉතින් තේරුම් ගන්න මේකයි වෙන්නේ. බුදුන් වහන්සේ රූපෙහි ආස්වාදයක් තිබෙන බවත් ඒ ආස්වාදය නිසා සත්‍යයන් රූපෙහි ඇලෙන බවත් දේශනා කළා. යම් රූපයක් අනිත්‍යද දුකද වෙනස් වෙන සුළුද ඒක තමයි ඒ රූපයාගේ ආදීනවය. බලන්න ආස්වාදය ආදීනවය. රූපය කියන්නේ වෙනස් වෙන සුළු ධාතු හතරකින් සැකසුම් එකකට. ඒ රූපය වෙනස් වීම ස්වාභාවිකයි. පෘථග්ජන පුද්ගලයා ඒ වෙනසට කැමති නැහැ. ඔහුට රූපය වෙනස් නොවන තමාට අවශ්‍ය ලෙස පාලනය කළ හැකි දෙයක් ලෙස සිතනවා. එසේ සිතමින් ඔහු ඒ රූපයම ප්‍රාර්ථනා කරන. ඒ රූපේ සතුටුය. ඒ රූපේ බැසගම්. ඒ හින්දා ඔහුට රූපය පිළිබඳ තෘෂ්ණාවක් ඇතිවෙනවා. රූප තණ්හාව. ඒ තෘෂ්ණාව ඇති වූ රූපයට සිත ඇදී යන. ඒ උපාදානය කරනවා. උපාදානය කියන්නේ තදින් අල්ලා ගැනීම. සර්පේ ගෙම්බෙක් අල්ලගත්තා. සර්පේ ගෙම්බෙක් අල්ලගත්තාම කීයටවත් අතාරින්නේ. ඊළඟට කර්ම රැස් කරනවා. කර්මානුරූපීව උපදිනවා. නැවත ජාති ජරා ව්‍යාධි මරණාදී සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසාදී දුක් ගොඩට ආය වැටෙන. තෘෂ්ණාව ලෝකේ මැවුම් කරුවාය. රූපෙහි කැමැත්ත නැති කිරීම අතහැරීම රූපය පිළිබඳ නිස්සරණයයි. ආස්වාදය ආදීනවය නිස්සරණය. රූපය අනිත්‍යයි කියලා බැලුවොත් ඔහු රූපේ කලකිරෙනවා. කලකිරී අතාරිනවා. රූපයෙන් රූපේට ඇති ආසාවෙන් රූපේට සිත ඇදී යාමෙන් උපාදානයෙන් මිදෙනවා. එවිට කර්ම සකස් කිරීමෙන් මිදෙනවා. එවිට ජාති ජරා මරණයෙන් මිදෙනවා. රහත් වෙනවා කියන්නේ ඒකයි. තණ්හාව අනාගත භව දුක්ඛයට හේතු වන ආකාරය. මේ ඉතා ගැඹුරුද දුරවබෝධ වූද කාරණය. මේ ශරීරයේ ඇසින් දැකිය හැකි කයින් ස්පර්ශ කළ හැකි මහත් වූ බර වූ වස්තුවක් වන පරිදි සෑදී තිබෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ යන මහා භූත ධාතු හතරෙන්. ඇසට නොපෙනෙන කයින් ස්පර්ශ කළ නොහැකි බර නැති තවත් ධාතු කොටසක් මේ සතර මහා භූත කයෙහි ඇත. ඒවා යකඩයක පැතිර යන විදුලි බලයසේ ශරීරයේ ඒ ඒ තැන්වල පැතිර පවති. ඇසට නොපෙනෙන ස්පර්ශ කර නොහැකි නොබර ධාතු කොටසකට අයත් ධාතු හයක් ඇසුරු කොට සප්ත සන්තානයේ සිත් උපදී. ඕහුනා චක්ෂු ධාතුව, සෝත්‍ර ධාතුව, ග්‍රහණ ධාතුව, ජිහ්වා ධාතුව, කාය ධාතුව, ධර්ම ධාතුවට අයත් වූ හෘදේ වස්තු රූපය. උපදින සිතක් ඇසිපියවරක් හෙළන්නට ගතවන කාලයෙන් ලක්ෂයෙන් පංගුවක් පමණ කාලයකද නොපවතී. එක් සිතක් තිබියදී එය නිරුද්ධ වන තුරු තව සිතක් පහළ නොවේ. නිවෙනට පැමිණෙන තුරු සත්වයාට සිත් පහළ වේ. මේ චිත්ත පරම්පරාව නොනවත්වා බෙරයකට ගැසීම නිසා පවත්නා වූ ශබ්ද පරම්පරාවක් මේ. නොනවත්වා දවසක් මුළුල්ලෙහි බෙරයකට ගැසුවහොත්
දවසක් බෙරහඬ පවති. දවසක් මුළුල්ලේ තබා මොහොතක්වත් පවතින බෙරහඬක් නැත. ගසා අත ඔසවනවා සමග ගැසීමෙන් හටගත්තා වූ හඬ නිරුද්ධ වේ. එහෙත් එක එක හඬකට යාව තව තවත් හඬ හටගැනීම වශයෙන් බෙරහඬ පරම්පරාව එකක්සේ පැවති බැවින් දවස මුළුල්ලේම බෙරහඬ පවතියයි කියයි. එමෙන් එක සිතක් නිරුද්ධ වන සමග නිරුද්ධ වන සිත හා බැඳී හටගන්නා මෙන් පසු පසු සිත උපදනා බැවින් නිවනට පැමිණෙන තෙක් සිත පවතියයි කියනු ලැබේ. බෙරහඬ වැලක්සේ පවතින මේ සිත කඳු මුදනකින් පහළට ගලා යන ගංගාවක් මෙන් ඉතා වේගෙන් ඉක්මනින් ගලා යයි. සත්වයන් විසින් කරන්නා වූ එක් එක් ක්‍රියාවක් සිදු කිරීමට ලක්ෂ ගණනක් සිත් වමනාය. පහක් කොට තිබෙන අතක් ඔසවන්නේ ලක්ෂයක් පමණ සිත්වලින්. එසව අතක් පහත් කරන්නේ දෙසේ යන කල්හි බිම තිබෙන පය වරක් ඔසවා ඉදිරියෙහි තබන්නේ ලක්ෂ ගණනක් සිත්වලින්. අනිකහු කියන කතාවක එක එක වචනයක් තේරුම් ගන්නේ ලක්ෂ ගණනක් සිත්වලින්. ඒ චිත්තයාගේ ස්වභාවයයි. මරණයට පැමිණි කල්හි උණුසුම් යකඩයක් සිසිල් දෙහි ලූ කල්හි ඒ උණුසුම නිවී යන්නාක් මෙන් ශරීරයේ ඒ තැන පවත්නා වූ යටකී නොබර නොපෙනෙන ධාතු ගණයට අයත් වූ චක්ෂු සෝත්‍රාදී ධාතු වූ නිරුද්ධ වේ. සත්වයා මලේය. මරණයේදී රහත් නොවූ සත්වයා සිටින්නේ ලෝකයේ දෙස බලා තෘප්තියට නොපැමිණ තවත් ලෝකයේ දෙස බැලීමට ඕනෑකම ඇතිව තවත් හඬවල් ඇසීමට ඕනෑකම ඇතිවය. තවත් ගන්ධයන් ආග්‍රහණය කිරීමට ඕනෑකම ඇතිවය. තවත් රසයන් වළඳන්නට ඕනෑකම ඇතිවය. ස්ත්‍රී පුරුෂ ස්පර්ශයන් ඇති නොවි තවත් බොහෝ දේ ස්පර්ශ කිරීමට ඕනෑකම ඇතිවය. මෙලව සිටියා ඇති නොවි ඉදිරියට තව තව බොහෝ කල එක්තරා කෙනෙකු වශයෙන් ලොව සිටීමේ බලවත් ඕනෑකම ඇතිවය. මේ ඕනෑකම් රාශිය වූ තෘෂ්ණා සත්‍යාගේ චිත්ත පරම්පරාව හා බැඳී අනුෂය වශයෙන් පවති. චුති සිත එතකොට විඤ්ඤාණය, තණ්හා, කර්මය යන තුන එකිනෙක වෙලාගත් ලංවක්. මැරෙන සත්වයාගේ ශරීරයේ ඇසුරි කොට පහළ වූ අන්තිම සිත නිරුද්ධ වුණු සමගම ඒ සිතට අනතුරුව ඒ සිත හා යාව ඉපදිය යුතු දෙවන සිත ඊට පෙර ජාතිවලදී හෝ ඒ ජාතියේදී කරන ලද කුසලා කුසල කර්මයන් අතුරෙන් යම් කිසි කර්මයකින් ඉදිරිපත් කර දෙන ලද කර්මය, කර්ම නිමිත්තේ, ගති නිමිත්තේ යන තුනෙන් එකක් එක්තරා දෙයක් අරමුණු කිරීම වශයෙන් ගෙන එහි එල්බ උපදනීය. මැරෙන සත්වයාගේ ශරීරය ඇසුරු කොට පහළ වූ අන්තිම සිත නිරුද්ධ වුණු සමග ඒ සිතට අනතුරුව ඒ සිත හා යාම ඉපදිය යුතු දෙවන සිත ඊට පෙර ජාතිවලදී හෝ ඒ ජාතියේදී කරන ලද කුසලා කුසල කර්මයන් අතුරෙන් යම් කිසි කර්මයකින් ඉදිරිපත් කර දෙන ලද කර්මය, කර්ම නිමිත්තය, ගති නිමිත්තය යන තුනෙන් එකක් එක්තරා දෙයක් අරමුණු කිරීම වශයෙන් ගෙන එහි එල්බ උපදිනීය. එසේ උපදනා වූ සිත දෙවන භවෙහි පළවෙනි සිතය. එයට ප්‍රතිසන්ධි චිත්තේයයි කියනු ලැබේ.
ප්‍රතිසන්දි විඥානය පහළ වන්නා වූ අවස්ථාවේ ඒ හා සමග තවත් රූප ස්වල්පයක්ද පහළ වේ. ඒ සියලු රූප පින්ඩය මිනිස් ඇසට නොපෙනෙන තරම් කුඩා දෙයකි. මෙයට කලල රූපයයි කියන ලැබේ. මේ කලල රූපය මතු හට ගන්නා වූ ශරීරයට බීජය වන්නේ. ප්‍රතිසන්ද විඥානය සහිත වූ මේ කලල රූපය මියගිය තැනැත්තාගේ ශරීරයෙන් ආදයක් නොව අමුතුවෙන් හටගත්තේකි. ශරීර බීජය වූ මේ කලල රූපය කුඩා වූද මෘදු වූද දෙයක් බැවින් එයට පිහිටීමට මෘදු වූද වැඩීමට වමනා පොහොර ඇත්තා වූද ස්ථානයක් වමනා සුක්‍ර ධාතුව එටිතාම යෝග්‍ය තේකි. විඥානය මාතෘ ගර්භයට පැමිණෙන්නේ එහෙයිනි. සුක්‍ර ධාතුවේ මෙන් කුණු බොහෝ වස්තුවලද මෘදු බව හා පෝර ගතිය ඇත්තේය. කුණු දේවල බොහෝ සත්වයන් උපදිනුයේ එහෙයිනි. පවිත්‍ර ස්ථානයන්හි සත්‍යෝ නූපති. කලල රූපයට අවශ්‍ය මෘදු බව පෝර ගතිය නැති බැවින් පවිත්‍ර ස්ථානයන්හි උපදින සත්ව කොටසක් දැට ඔවුන්ගේ උපත ප්‍රතිසන්දි විඥානයේ සමගම සහලාංග ප්‍රත්‍යයන්ගෙන් සම්පූර්ණ වූ ශරීරයකින් යුක්තව සිදුවේ. ඉපදීමෙන් පසු වැඩිමක් ඔවුනට නැත්තේය. ඔහු ඕපපාතික සත්වයෝය. නිරයික සත්වයෝ, නිරයේ උපදින සත්වයෝ, ප්‍රේතයෝ, දෙවියෝ, බ්‍රහ්මයෝ ඕපපාතික සත්වයෝ. අභිනව භවයෙහි වන්නහුගේ ශරීරය නිර්මාණය කරන්නේ පරම සූක්ෂ්ම වූ විඥාන, තෘෂ්ණා, කර්ම යන්නේ ධර්ම තුනේ. මේ ධර්ම තුනට ඍතු ආහාරාදී බාහිර හේතුන්ගේ උපකාරත්වයෙන් තොර අපගේ ශරීරයෙන් අවදාාරික ශරීර නිර්මාණය කරන්න හැක. නිර්මාණය කළ හැක්කේ සිතට අනුව පවත්නා සූක්ෂ්ම ශරීරයේ. එබැවින් බාහිර දෙයක උපකාරයක් නොලැබ විඥාන තෘෂ්ණා කර්ම ශක්තියෙන් නිර්මිත දිව්‍ය බ්‍රහ්මාදී ඕපපාතික සත්වයන්ගේ ශරීර සුලං, සඳරැස්, හිරුරැස්, ගිනිරැස් අදි සියුම් දේවලට වඩා අතිසයෙන් සියුම්ය. ඒවා කැඩපත්වල පෙනෙන දියෙහි පෙනෙන ඡායාරූප බඳුය. මිනිස් ඇසට නොපෙනෙන්නේය. සිතට අනුකූලවම ඒ ශරීරයේ පවත්නා බැවින් තම තමාගේ ශරීරයේ කැමතිසේ කුඩා මහත් කරන්නටද විකෘතියට පමුණවා ගන්නටද ඔවුන්ට හැක. සිතීමෙන්ම ඒවා සිදුවන්නේය. නොබර ධාතුන්ගෙන් නිර්මිත බැවි සිතීම මාත්‍රයෙන්ම ඔවුන්ගේ ශරීර කැමතිසේ කුඩා මහත් කරගන්නට හැක. ශරීර හසේ ඕනෑ තැනකට ගෙන යන්නට හැක. මරණය වීමත් සමගම පහනක් නිවී යන්නා මෙන් ඒ ශරීරය අතුරුදහන් වේ. මල සිරුරක් ඉතිරි නොවේ. ඔවුන්ගේ වස්ත්‍රාභරණ, යානවාහන, විමානාදී සියල්ලක්ම නිර්මිත වී ඇත්තේ මිනිස් ඇසට අවිෂය වූ ධාතු වර්ගයෙන්. ශරීරයේ දොස් දැක රූපයෙන් දුරුවනු කැමැත්තේ රූප තණ්හාව දුරුකොට අරූප ධානය උපදවාගත්තු මරණින් මතු විඥාන මාත්‍රයෙන් උපදිති. රූප තෘෂ්ණාව නැති බැවි රූපයට ඔවුන් විරුද්ධ බැවි ප්‍රතිසන්දි විඥානය සමග රූපයක් ඔවුනට පහළ නොවේ. ඔවුන්ගේ විඥාන මාත්‍රයම අහස්සී පවති. ඔවුනට අරූපී සත්වයෝ යයි කියති.
මනුෂ්‍යයන්ට ඔවුන්ගේ ප්‍රතිසන්දි චිත්තය හා පහළ වූ කලල රූපය ඍතු ආහාරයන්ගේ උපකාරයෙන් වර්ධනය වී සකලාංග ප්‍රත්‍යංග සම්පූර්ණ ශරීරයක් සෑදේ. ශරීරයේ සෑදෙන කල්හිද ඒ සත්වයාගේ චිත්ත සන්තාන ප්‍රතිපත්ති තෘෂ්ණාවට හා මෞපියන්ගේ ධාතුවලටද ලබන්නා වූ ඍතු ආහාරවලටද අනුරූපව නොඑක් ආකාරයෙන් සැදේ. ලෝකයේ දෙස බලනු කැමති බව, ශබ්ද අසනු කැමති බව යනාදී තෘෂ්ණාවන් නිසා චක්ෂුරාදී ඉන්ද්‍රියයන් පහළ වෙති. ශරීර සටහන මෞපියන්ගේ ධාතු අනුව වන්නේ ශරීරයේ බලවත්කම් දුබලකම් යනාදිය මෞපියන්ගේ ධාතු ඍතු ආහාරයන් අනුවද කර්ම ශක්තිය අනුවද සිදුවේ. පංචස්කන්ධය පහළ වුණොත් එය හා බැඳුණු ජාති ජරා මරණ ශෝක පරිදේවාදී දුක්ඛයෝ පහළ වේ. එම නිසා ජාති ජරා මරණාදී උත්පාදකයා තෘෂ්ණාව. තෘෂ්ණාව ලෝකයේ මැවුම් කරුවාය. පංචස්කන්ධය හටගත් කල්හි ඒ විෂ වෘක්ෂයෙහි තෘෂ්ණානම් විෂ ඵලය හටගන්න. ඒ විෂ ඵලයෙන් නැවත පංචස්කන්ධ වෘක්ෂය මවයි. මෙසේ බීජයෙන් වෘක්ෂයක් වෘක්ෂයෙන් බීජය වශයෙන් කල්පාන්තයේ දක්වා තෘෂ්ණාවෙන් ස්කන්ධ පංචකය ස්කන්ධ පංචකයෙන් තෘෂ්ණාව උපදී. තෘෂ්ණාවේ ස්වභාව හතර. එක පංචස්කන්ධ සංඛ්‍යාත ජාති ජරා මරණ ශෝක පරිදේවාදී දුක්ඛ ස්කන්ධ ඇති කරයි. තෘෂ්ණාව වර්තමාන පංචස්කන්ධය මැරෙනවා සමග අභිනව පංචස්කන්ධයක් ලබා දෙයි. තෘෂ්ණාව දුකින් මිදී නිවනට යන්ත නොදී පංචස්කන්ධ දුකෙහි තදින් බැඳ තබයි. තෘෂ්ණාව සසර කලකිරී නිවන් මඟට බැස දුකින් මිදී නිවනට යන්නට පිළිවෙත් පුරන්නාට බාධා ඇති කරයි. එතකොට තෘෂ්ණාවේ ස්වභාව හතර දුක්ඛ ස්කන්ධ ඇති කිරීම, නැවත පංචස්කන්ධයක් ලබා දී නැවත දුක් ගෙන දීම, දුකෙහි තදින් බැඳ තැබීම, දුකින් මිදීමේ ප්‍රතිපත්තියට බාධා කිරීම තෘෂ්ණාවේ ස්වභාව හතරයි. සමුදය සත්‍ය තෘෂ්ණාව.